ඔබට සුබ දහවලක් අද මං ඔබට හිතුවා කතා කරන්න මේ විෂයයක් ගැන අපි කොහොමද දේශපාලන අර්බුද තියෙන කාලවල බයිගෝලය බොහොම රත් වෙච්ච වචන වලින් පිරී තිබෙන කල සහ සෝෂල් මීඩියා එකිනෙකාට ඇනුම් බැනුම් මිසයිල් ගහන කල අපි කොහොමද හැසිරෙන්න ඕනේ කියලා. ඉතින් තීතස් යම් පත්‍රයේ තුන්වෙනි පදයේ කියනවා කිසිවකු ගැන අගුණ නොකියන්ට. මේක ග්‍රීක වචනේ බොහොම තද වචනය. Do not malign. Malign කියන්නේ අපහාස කිරීම, අපවාද, චෝදනා. ඉතින් අපිට අපහාස කරන්න පුළුවන් සත්‍යයක් පාදක කොටගෙන හෝ අසත්‍යයක් පාදක කොටගෙන ඒ පුද්ගලයාට ඒකට උත්තරයක් දීමට හැකියාවක් නැහැ. අපේ අපහාසයට උත්තරයක් දෙන්න වෙන්නේ නැහැ. ඊළඟට එක එක අයගේ කාරණා බදනම් කොටගෙන අපි ඒව ඇත්තද නැත්තද කියලා හොයන්නේ නැතිවමත් අපි ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නවා. ඊළඟට මේ පෝස්ට් වල තිබෙන භාෂාව අසභ්‍ය වෙන්න පුළුවන්, පරුෂ වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ඒ වගේ භාෂා පාවිච්චි කරන්නේ නැති නමුත් අර පෝස්ට් එකට ලයික් එකක් දාලා ඒක රීපෝස්ට් කරලා ෂෙයා කරලා ඒ අනිත් අයගේ ප්‍රචණ්ඩ භාෂාවට අපිත් හවුල්කරුවෙක් වෙනවා. මේ ගැන දේවදරුවා ප්‍රේසම්බීතුයි. අපි පටන් ගන්න විවාදය අපේ සරධර්මවලට විරුද්ධව යන විවාදයක් විය නොහැකි. අපි පාවිච්චි කරන වචනය අනුවදි දේවල් ඔක්කොම. එම නිසා මේ කාලීන ප්‍රශ්නවල පැටලෙනකොට අධාර්මික හැසිරීම් වලට යොමු වෙන්න එපා. ඔබගේ සරධර්ම රැකගෙන ඉන්න දැනගත යුතුයි. කිසිවු ගැන අගුණ නොකියන්ට ඩබරකාරයෙක් නොවී. ඉතින් මේ අපිට පේනවා සෝෂල් මීඩියාවල ගොඩක් අය ඩබරකාරයෝ වෙලා ඉවසිලිවන්තව සිට සියලු මනුෂ්‍යයන් ගැන සියලු ආකාර මොළොක් ගුණය පෙන්වන්නට. ඒකයි ප්‍රශ්නේ. අපිට මතේ 5:44 කියලා තිබෙන්නේ සාප කරන්නන්ට ආශිර්වාද කරන්න, අපිට විරුද්ධ වෙන්නන්ට යහපත කරන්න. ඉතින් අපිට මක් නිසාද ඔබ ස්වර්ගයේ පියාණන් වහන්සේගේ දරුවෝය කියලා තිබෙනවා. එතුමාගේ ගතිගුණය අනුව තමයි අපේ ප්‍රතික්‍රියාව. ඩබරකාරයන් නොවී ඉවසිලිවන්තව සිට මනුෂ්‍යයන් ගැන සියලු ආකාර මොළොක් ගුණ පෙන්වන්ට. ඒ කියන්නේ වැඩි සියලු මනුෂ්‍යයන් ගැන සියලු ආකාර මොළොක් ගුණ පෙන්වන්ට. දැන් මේක අපි කොහොමද කරන්නේ? අපේ තීන්දුව අනුව, මහජන අධිකරණය අනුව චූදිතයෙක් නඩුව අහන්න ඉස්සෙල්ලා චූදිතයෙක් වුණ කෙනා ගැන අපි කොහොමද සියලු මනුෂ්‍යයන් ගැන සියලු ආකාර මොළොක් ගුණ පෙන්වන්නේ? මේක දේශපාලන සංවාදයක් නෙමෙයි, මේක ආත්මික සංවාදයක්, චරිතවත් සංවාදයක්. සියලු මනුෂ්‍යයන් ගැන සියලු ආකාර මොළොක් ගුණ පෙන්වන්ටද? ඒකයි අපේ කැඳවීම. ඔවුන්ට සිහි කරන්න. මක් නිසාද? අපිත් වරක් අඥානව. ඒකනේ අපිත් කාලයක් එහෙම හිටියනේ, දැනවංශ නැති කාලේ. අකීකරුව මුලාව අනේකාකාර තෘෂ්ණාවලට, සැපසෙල්ලම් වලට වහල්ව, ක්‍රෝධයෙන් හා ඊර්ෂ්‍යාවෙන් හැසිරමින් නුරුස්සනු ලබන්ට නිස්සෝව එකිනෙකාට වෛර කරමින් සිටියෙමු. නමුත් මේක තමයි විශිෂ්ට කතාව. නමුත් අපගේ ගැලවුම් කාර්යයන් වන දෙවියන් වහන්සේගේ ගුණවන්තකම, මනුෂ්‍යයන් කෙරෙහි ඇති ප්‍රේමය ප්‍රකාශ වූ කල අප විසින්ම කළා වූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන් වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නැමැති සේදීමෙන්, සිද්ධාත්මන වහන්සේගේ අලුත් කිරීමෙන් උන්වහන්සේ අප ගැලවූ සේක. උන්වහන්සේගේ කරුණාවෙන් අප ධර්මිෂ්ඨ කරනු ලැබ. ඉතින් ඒකයි අපේ ඉතිහාසය. ඒ නිසා අපේ ඒ කතන්දරය ඇත්තක් නිසා දෙවිපියාණන් වහන්සේගේ දරුවෝ ලෙස අපි උන්වහන්සේ කොපමණ කරුණාවෙන් පිළිගත්තද අපේ සියලු වරද මකා කැලල් පහකොට ක්‍රිස්තුස් වහන්සේගේ ලේවල පූජාවෙන් සහ මිලෙන් ඒ කරපු පිළිගැනීමට අගෞරව වන ලෙස ආයෙත් අපි කතා බහට පැටලෙන්න, දේශපාලන විවාද බාද තර්කවලට ඇදිලා ගිහිල්ලා කම්ෆර ෆයිට් වගේ ආත්මෙන් ගහගන්න ගියොත් එතකොට අපේ ඇඩ්‍රිලින් ඔක්කොම ඒකට තමයි නාස්ති වෙන්නේ. සදාකාලික කටයුත්තකට අන්ධකාරයෙන් ආලෝකයට කෙනෙක් ගලවා ගන්න තිබෙන දැඩි උත්සාහයකට අපිට ශක්තිය නැති වෙනවා. ප්‍රේමේ ආභරණයක් නැති වෙනවා. මොකද අපි හැමතිස්සෙම ඩිං ඩොං අරට ගානම් මෙහට ගානවා, පෝස්ට් බලනවා, තපරෙන් තපරේට ක්ලිප් එක බලනවා, ක්ලිප් එක අරක බලනවා, අරයට අරනවා, 10 දින ක්ලිප් එක අරනවා, තව එකක් බලනවා, අරක කොහොමද අරයව අත්තනඟුට ගත්තද. මෙයාව ඉතින් මේක මෙහෙම යනකොට දේවදරුවාට කතා කරලා තියෙන සමාදානය කරන්න ආශිර්වාද ලද්දුව. මොහු මක් නිසාද? ඔහු දයන් වහන්සේගේ දරුවන් යයි කියනු ලබන්නේ. මොළොක් ගුණ ඇත්තෝ ආශිර්වාද ලද්දුව. ඔහු පොළොව උරුම කරගන්නවා.
අපි එන්නේ එන්න සතුනට පටලැවෙන විට කාලීන ප්‍රශ්න ගැන මං කියන්නේ මේ කාලීන ප්‍රශ්න ගැන වික්ත වෙන්න එපා කියලා නෙමෙයි කාලීන ප්‍රශ්නයක් අපි වටහා ගත්තට පස්සේ කොහොමද ප්‍රතිචාර කරන්නේ අපේ ප්‍රතිචාරයත් අනිත්‍ය වගේ නම් අපි විසඳුම නෙමෙයිනේ අපි ප්‍රශ්නේ කොටසක් වෙනවා එම නිසා අපේ තානාපතිකම තියෙන්නේ ක්‍රිස්තුහන්සේගේ සුභාරංචියෙන් තිබෙන සමාදානය සියලු මනුෂ්‍යයන්ට බෙදා දීම ඒ කාන්තියෙන්ම දෙවියන් වහන්සේ විනිශ්චය කරන සීක විනිශ්චය දවසක් නියම කරලා තිබෙනවා යසාය දෙවෙනි පරිච්ඡේදයේ පැහැදිලිව කියනවා එතුමා විනිශ්චය කරනවාමයි මනුෂ්‍යයන් මේ දුෂ්ට දරබ්බර මනුෂ්‍යයන් එතුමා ඉදිරියේ පහත් වෙනවාමයි මෙමය කියලා තියෙන්නේ තමාගේ නාසාපුටුවල හුස්ම ඇති මනුෂ්‍යයා තවත් විශ්වාස නොකරලා මක්නිසාද ඔහුගේ වටිනාකම කුමක්ද ස්වාමීන් වහන්සේ නැගිටින කල උන්වහන්සේගේ භයානකකම උන්වහන්සේගේ මහාන් තත්ත්වයේ තේජස ඉදිරියේ මනුෂ්‍යෝ බොහොම වෙවුලන්න පටන් ගන්නවා පොළොව ත්‍රස්ත කරවන්න ස්වාමීන් වහන්සේ නැගිටින කල ඒක තමයි මේ මේ දැන් බේගන යන ප්‍රෝග්‍රෑම් එක පොළොව ත්‍රස්ත කරන්නේ ස්වාමීන් වහන්සේ නැගිටින කල උන්වහන්සේගේ භයානකකම උන්වහන්සේගේ මහාන් තත්ත්වයේ තේජස ඉදිරියේ මනුෂ්‍යෝ බොහොම වෙවුලන්න පටන් ගන්නවා ඒ නිසා අපි ස්වාමීන් වහන්සේගේ විනිශ්චය ස්වාමීන් වහන්සේ ක්‍රියා විශ්වාස කරමු මෙසේ යසාය දෙකේ දාසය මේ සේනාවල ස්වාමීන් වහන්සේගේ දවසක් පැමිණෙන්නේ මෙසේ මිනිසුන්ගේ උඩුකම යටත් කරනු ලබන්නේ මිනිසුන්ගේ ආඩම්බරය පහත් කරනු ලබන්නේ ස්වාමීන් වහන්සේ පමණ උසස් කරනු ලබන්නේ ඉතින් අපගේ විනිශ්චයන් යෝජනා අපි දෙවිපියාගේ අධිකරණයට බාර දෙමු උන්වහන්සේ කියලා තිබුණා ලෝක 18:7 දේව දරුවෝ තෝරාගත් අය උන්වහන්සේට හඬගසන කල උන්වහන්සේ විගසින් යුක්තිය ඉෂ්ට කරනවා නේද අපි ඒක විශ්වාස කරමු රණ්ඩු සරුවල් දබර කිරීමට පැටලෙන්නේ නැතුව ඔබට ස්වාමිනවහන්සේ ආශිර්වාද කරන සේක්වා මගේ වෙන විද්වත් පණිවිඩ අවශ්‍ය නම් කරුණාකරලා WhatsApp එකක් එවන්න 076 313 4800 මම ડોક્ટર ලලිත් මෙන්ඩිස් ඒ වගේම මගේ ඇප් එක තියෙනවා Golden Nuggets ඒක නොමිලේ ලබා ගන්න පුළුවන් Google එකකින් හරි WhatsApp එකකින් හරි මේ App Store එකකින් හරි Golden Nuggets NUGGETS God bless you